කොදෙව් කණ්ඩායම තාමත් ලෝක කුසලානයට තමන්ගේ කණ්ඩායමේ සංයුතිය හදමින් ඉන්නේ. මේ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට මොන දඟපන් දෙවන්නේ කියයිද? තාම ඒක ප්‍රශ්නයක්. සුනිල් නරේන් සැමුවෙල් බද්‍රි වගේ T20 රටාවේ අංක 1 පන්දියවන් හිටපු කොදෙව් කණ්ඩායමේ දැන් මේ මට්ටමේ පන්දියවන් දකින්න නැහැ. අකිල් හුසෙන්, කෙවින් සින්ක්ලියා, ෆේබ්‍රියන් ඇලන් ජූනියර් වෝල්ස් වගේ පන්දියවන් ගණනාවක් කොදෙව් අත්දැක බලන විදිය අපි දැක්කා. මේ අතරට අවුරුදු 30ක් වෙන පරිණත පන්දියවන්නේ කොදෙව් කණ්ඩායමට අරගෙන ඇවිත් තියෙනවා. ඒ තමයි යානික් කැරියා. නම කියද්දි ටිකක් හුරු නමක් වගේ දැනුණට මේ ක්‍රීඩකයා ඒ තරම් පහුගිය කාලේ නම කියවුණු ක්‍රීඩකෙක් නෙවෙයි. යානික් ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ලැබුණු අවස්ථාවත් නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලැබුණු අවස්ථාවත් හොඳට වැඩ ගන්න සමත් වෙනවා. මේ දක්ෂතාව එක්ක මේ ක්‍රීඩකයා ගැන කතා බහක් ඇති වෙනවා. මම මගේ දක්ෂතා හැම වෙලාවෙම විශ්වාස කළා. මම ඉතින් සාමාන්‍ය විදිහට සෙල්ලම් කරගෙන ගියා. ඇත්තටම ලැබුණු අවස්ථාව ගැන ලොකු සතුටක් තියෙනවා. මම හිතන්නේ මම හොඳ තුන්ිරියව් ක්‍රීඩකෙක්. මම කණ්ඩායමට එන්නේ පාදඟපන්දු යවන්නෙක් විදිහට වුණත් මම හිතන්නේ මට තුන්ිරියව් ක්‍රීඩකෙක් විදිහට කණ්ඩායමට ලොකු දෙයක් දෙන්න පුළුවන්. ওই විදිහට තමයි පමා වෙලා ජාතික කණ්ඩායමට එන්න අවස්ථාව ලැබුණු යානික් අදහස් දක්වලා තිබුණේ. මේ ක්‍රීඩකයා අපිටත් හයි රන් කරපු ක්‍රීඩකෙක්. ඒ 2010 යෝම් ලෝක කුසලානයේදී ඒ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට තුන්වෙනි තැන ගන්න තිබුණු අවස්ථාව මේ කැරියා තමයි නැති කරන්නේ. එදා ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුආර 50දී ලකුණු 291ක් ලබා ගන්න සමත් වෙනවා. එදා අපේ යෝම් කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුණු දෙනුවන් රාජකරුණා ලකුණු 94කුත් උදාර ජයසුන්දර ලකුණු 77කුත් ලබා ගන්නවා. වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න බහනුක රාජපක්ෂ එදා ලකුණු 43ක් ලබා ගනිද්දී ධනුෂ්ක ගුණතිලක ලබා ගන්නේ ලකුණු 6යි. ලකුණු 292 ක ඉලක්කයක් හඹා යන කොදෙව් කණ්ඩායම තරගයේ ජය ගන්න සමත් වෙනවා. තරගයේ වීරයා බවට පත් වෙන යානික් කැරියා නොදැවී ලකුණු 110ක් එදා ලබා ගැනීම එක තමයි අපිට එදා ලෝක කුසලානයේ තුන්වෙනි තැන ගන්න තිබුණු අවස්ථාව අහිමි වෙන්නේ. මුලින් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔපිය subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.